ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කුණුවක් කියන දානවා කියපු MCC කිව්සුම අද ආණ්ඩුව කියනවා අවුගේ සතිය. කැබිනට් මණ්ඩලයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් තිබුණා. ඒ කැබිනට් රැස්වීමදී ආණ්ඩුව ප්‍රතිපත්ති මෙතිරණයට ඇවිල්ලා තිබුණේ MCC කිව්සුම පිළිබඳ අධ්‍යයනය කර තොරතුරු ලබා දීම සඳහා අනුකම්පිතව පත් කරා. එතකොට ආචාර්ය ගුණවර්ධන මහත්මයාගේ මූලිකත්වයේ අනුකම්පිතව පත් කරලා MCC කිව්සුමේ තියෙන කරුණු ගැන වාර්තාවක් අධ්‍යයනය කළ වාර්තාවක්. අපිට ප්‍රශ්න තියෙනවා. ඔහුගේ මැතිවරණ වේදිකාවේ MCC කිව්සුම කුණුවක් කියලා දානවා. මේක ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වේ. මේ ගැන කිසිදු අධ්‍යයනයක් කරන්නේ නැතුව මේ තියෙන කරුණු පිළිබඳ මොකක්වත් නොදැනද මේ කුණුවක් කියලා දානවා කියලා කිව්වේ. කුණුවක් කියලා දානවා මේක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා කියලා දැන් මොකද්ද අධ්‍යයනය කරන්න කමිටුවක්පත් කරා. හරි පැහැදිලි ආණ්ඩුව දෙවිදි පිළිවෙතක් අනුගමනය කරා. මේ මාසයේ ඇතුළත ඔවුන් පෙන්නවා තමන්ගේ දෙවිදි ප්‍රතිපත්ති. පෞගේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩු භාගයේ පැවැත්තුණා. ඒ නඩු භාගයේදී රජයේ පාර්ශ්වයෙන් නීති ප්‍රතිපාර්තමේන්තුවේ කරුණු ඉදපත් කරපු නීතිඥවරු කියා සිටියේ මේ කිව්සුම මේ මොහොතේ අත්සන් කරන්නේ නැහැ. හැබැයි රජයක් විදිහට කිව්සුම ගැන සමාලෝචනයක් කරනවා කියන්නේ. ඒතර මැතිවරණ වේදිකාවේ කිව්වා මේක වැරද්දක් නෑ, මේක ආරක්ෂාවට තර්ජනයක්, මේක ආර්ථිකයට තර්ජනයක්, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් කියන්නේ. එහෙම එකක් තවම කොටද සමාලෝචනය කරන්නේ. මේක දෙවිදි පිළිවෙත නෙමෙයි. මැතිවරණ වේදිකාවේ ඡන්ද ගන්න ජනතාවගේ හැඟීම් අවුස්සන්න මේක පාවිච්චි කරලා දැන් ආණ්ඩුව ටික ටික මේක අනිත් පැත්තට කරපන්න ලෑස්ති වෙනවා. ඔබ කවුරුත් දැක්ක රටේ කවුරුත් දැක්ක මැතිවරණ වේදිකාවේ මේකට තදින්ම විරුද්ධ වෙච්ච අය අද දැන් කියනවා මේක 70%ක් හොඳයි 70%ක් තමයි ප්‍රශ්න. Breaking.lk.